බත් වර්ග ගොඩක් හදාගන්න පාවිච්චි කරන හාල් වර්ගයක් තමයි බාස්මති හාල් කියලා කියන්නේ. ඉතින් අපිත් සාමාන්‍යයෙන් බාස්මති බත් කන්න ගොඩක් ආසයිනේ. ඒත් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි බාස්මති හාල් එකක් කොහොමද බෙරි වෙන්නේ නැතෝ හරියටම උයාගන්නේ කියන එක. ඉතින් ඔන්න අද මම ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා බාස්මති හාල් එකක් බෙරි වෙන්නේ නැතෝ උයාගන්න පුළුවන් ලේසිම ක්‍රමයක්. අපි එහෙනම් බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මම මෙතනදී පාවිච්චි කරනවා බාස්මති හාල් ග්‍රෑම් 250ක්. පැකට් කරපු බාස්මති හාල් එක තමයි මම අරගෙන තින්නේ. ඔයාලට කිරලා ගන්න එක වුණත් හොඳට පිරිසිදු කරලා ගන්න පුළුවන්. මුලින්ම අපි හාල් එක හොඳට හොදගෙන ඉන්න ඕනේ. හාල් වල තියෙන සුදු පාට ගතිය යනකම් තුන් පාරක් විතර අපි හොද ගන්න ඕනේ. ඔයාලා කිරලා ගන්න බාස්මති හාල් එක ගන්නවා නම් හොඳට ගරල් ගන්න. මම මේ විදිහට තුන් වතාවක් විතර හාල් එක හොඳට හොද ගන්නවා. හාල් එක හොදනකොට පොඩක් පරිස්සමෙන් මේ හාල්ලට කැඩෙන්න පුළුවන්. ඒ හින්දා පරිස්සමෙන් හාල් එක හොද ගන්න. තුන් වතාවක් විතර හාල් එක පිරිසිදු කරගත්තට පස්සේ අපි මේ බාස්මති හාල් උයන්න කලින් විනාඩි 15ත් 20ත් අතර කාලයක් පෙඟෙන්න තියාගන්න ඕනේ. විනාඩි 20කට වැඩිය මේක පෙඟෙන්න තියාගන්න එපා. එතකොට බත් ටික උයනකොට බෙරි වෙන්න බලනවා. හාල් ටික පෙඟෙන අතරදී මම වතුර එකක් රත් කරගන්නවා. මම මේ වගේ භාජනයක තමයි හාල් එක උයාගන්නේ, රයිස් කුකර් එකේ නෙමෙයි. මම හාල් ගත්තේ මේ මෙෂරින් කප් එකකින් නිසා මේකෙන් කෝප්ප 6ක් විතර දාගන්නවා වතුර. ඒ කියන්නේ මේ භාජනෙන් තුන් කාලක් විතර. ඔයා හාල් ගන්න ප්‍රමාණය අනුව ඒක උයා ගන්න පුළුවන් භාජනය තීරණය කරන්න. සාමාන්‍යයෙන් මේ භාජනයේ තුන් කාලකට වෙනකන් ඔයාලා වතුර දාගන්න. විනාඩි 20කට විතර පස්සේ මම හාල් එකේ තිබ්බ වතුර ටික මේ විදිහට පෙරා ගන්නවා. පෙඟෙන තියාගත්ත හාල් එකේ වතුර ටික මේ විදිහට පෙරාගත්ත ගමන්ම මම ලිපේ රත් වෙන තියාගත්ත වතුරකට මේ හාල් ටික දාගන්නවා. හාල් ටික එකතු කරගන්න කලින් මම රත් වෙච්ච වතුරකට ලුණු තේ හැඳකුයි පොල් තෙල් මේස හැඳකුයි මේ විදිහට එකතු කරගෙන පොඩක් කලවම් කරගෙන හාල් ටික එකතු කරගන්නවා. පොඩි රම්පෙ කෑල්ලකුත් මේ භාජනයට මම එකතු කරගන්නවා. එතකොට මේ බත් එක ඉදෙනකොට හොඳ සුවඳක් එනවා. ඒ සේරම එකතු කරගත්තට පස්සේ මම මේ විදිහට දෙපාරක් විතර කලවම් කරලා මූඩියෙන් වහගන්නවා. ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන තමයි මම උයාගන්නේ මේක. අපි හාල් එක විනාඩි 20ක් පෙඟෙන තියාගත්ත නිසා ගොඩාක් වෙලා මේක ඉදෙන්න අවශ්‍ය නැහැ. මේ විනාඩි 5කට විතර පස්සේ මේ වෙලාවේදී බත් ඇටයක් අරගෙන කාලා බලන්න බත් එක හොඳට තැඹිලාද කියලා. මට මේ තැඹිලා තියෙන ගාන ඇති. මම ලිප ඔෆ් කරලා ආපහු විනාඩි 2ක් විතර වහලා තියලා මේ විදියට පෙරා ගන්නවා. මට මේ බත් එක උයාගන්න ගියේ විනාඩි 7ක විතර කාලයක්. සමහර විට ඔයාගේ ලිපේ ගින්දරවල ප්‍රමාණය අනුව මේ කාලය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා ලිපේ තියලා විනාඩි 5කින් විතර මූඩිය ඇරලා පොඩ්ඩක් බලන්න. බත් එක ලිපෙන් බාගත්තට පස්සේ මම මේ විදිහට වැඩි වතුර ටික පෙරලා අයින් කරගන්නවා. මේකට ටිකක් ලොකු ස්ට්‍රේන් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඊට පස්සේ මේ විදිහට තවත් පොඩි වෙලාවක් මම බත් එක නිවෙන්න තියාගන්නවා. මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම නිවුණට පස්සේ අපි හදාගත්ත බාස්මති බත් එක. ඔයාලට පේනව ඇති මල් වගේ ලස්සනට බත් එක ඉදිලා තියෙනවා. මම මේ ඔයාලට කියලා දුන්නේ බාස්මති බත් එකක් උයාගන්න පුළුවන් එක ක්‍රමයක් විතරයි. වතුර අඩුවෙන් පාවිච්චි කළා රයිස් කුකර් එකෙත් අපිට බාස්මති බත් එකක් හොඳට මේ විදිහට උයාගන්න පුළුවන්. ඒත් ෆ්‍රයිඩ් රයිස් එකකට බිරියානි එකකට වගේ බත් එක හදාගන්නවා නම් මේ ක්‍රමය ගොඩක් පහසුයි. මම හිතනවා ඔයාට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඔයාලගේ තවත් වෙනස් අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් පහල තියෙන subscribe button එක click කරලා notification bell එකත් click කරලා මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් අදට මම ගිහිල්ලා නම් ආයෙත් මේ වගේම රසම රස රෙසිපි එකකින් හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්.